විශ්වාසලු මිනිසා එහෙම නැත්තම් අපි කවුරුත් දන්න රොබින් හුඩ්. ඉතින් ලොකු පොඩි හැමෝගෙම හිතගත් චරිතයක් තමයි මේ රොබින් හුඩ් කියන්නේ. ඉතින් මේ රොබින් හුඩ් කියන්නේ කවුද? මෙයාගේ ඉතිහාස කතාව මොකද්ද? මේ චරිතය ගැන ෆිල්ම්, TV සීරීස් මොනවද කියන එක අපි මේ වීඩියෝ එකේදී බලමු. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක තාම subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරලා අපිත් එක්ක set වෙන්න. ඉතින් මේ රොබින් හුඩ් කියන චරිතය වර්තමානයේ වන විට මිනිස්සු අතර ගොඩක් ජනප්‍රිය චරිතයක්. පොත්වලින්, කවිවලින්, නාට්‍යවලින්, චිත්‍රපටිවලින් එළියට ආපු මේ චරිතය ඓතිහාසික කතාවලින් වෙන ජනප්‍රිය චරිතයක් වෙනවා. ඉතින් history.com එකට අනුව මේ රොබින් හුඩ් කියන්නේ අවුරුදු 700කට කලින් හිටපු එක්කෙනෙක්. ඒ කියන්නේ 13 වෙනි හෝ 14 වෙනි සියවසට අදාළයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ රොබින් හුඩ් කියන කෙනා ගැන හරියටම සාක්ෂි හොයාගන්න නැහැ කියලා තමයි කියන්නේ. එක හේතුවක් තමයි කවිවලින් පොත්වලින් සහ ජනප්‍රවාදවලින් හැර කිසිම ආකාරයක වෙන පැහැදිලි සාක්ෂියක් නැති එක. අනිත් එක තමයි මේ රොබින් එහෙම නැත්නම් රොබර්ට් කියන නම මධ්‍යතන යුරෝපය තුල තිබ්බ ගොඩ ප්‍රසිද්ධ නමක්. ගොඩක් අයගේ නම් වල මේ රොබර්ට් කියන එක තිබිලා තියෙනවා. අනිත් එක මේ හුඩ් කියන නම. හුඩ් කියන්නේ ඔළුවට දාන එකක් නේ. ඉතින් මේව හදන අයට මේ වගේම හුඩ් කියලා කියනවා. ඒ වගේම හුඩ් එකකින් ඔළුව වහපු අයට මේ නම පාවිච්චි කරලා තියෙනවා මධ්‍යතන යුරෝපය තුල. ඉතින් අපි දන්න රොබින් හුඩ් මේ හුඩ් කියන නම ඇවිල්ලා තියෙන්නේ හිස වැස්ලු යන අදහස ඇතුව තමයි. ඉතින් මේ රොබින් හුඩ් ගැන මුලින්ම දැනගන්න ලැබෙන්නේ විලියම් කියන පොයට්‍රි හරහා. ඒ එයාගේ පොයම් එකකින් තමයි මේ ගැන අපිට මුලින්ම දැනගන්න හම්බ වෙන්නේ. කොහොම හරි ඓතිහාසික කතාවලට අනුව මේ රොබින් හුඩ් නීතියට පිටින් ගියපු කෙනෙක්. පුරාවෘත්ත වලට අනුව ගොඩ පළපුරුදු දුනුවායක වගේම කඩුසරන් ශිල්පියෙක් විදිහටත් මෙයා ප්‍රසිද්ධයි. ඒ වගේම සමහර පුරාවෘත්තවලට අනුව මෙයා උපතින්ම ඉහළ තනතුරක් සහිත පවුලකින් පැවතෙන කෙනෙක්. හැබැයි සමහර කතාවලදී එහෙම සඳහන් කිරීමක් වෙලා නැහැ. ඒ කියන්නේ සමහර මූලාශ්‍රවලට අනුව සඳහන් වෙන දෙයක් තමයි මෙයා සාමාන්‍ය කෙනෙක් කියන එක. ඒ වගේම සඳහන් වෙන තවත් දෙයක් තමයි මේ රොබින් කුරුස යුද්ධයට සහභාගී වුණ කෙනෙක් කියන එක. ඒකෙන් පස්සේ නැවත ඉංගලන්තයට එන ෂෙරීෆ් විසින් ලබාගත් තමන්ගේ ඉඩම් නැවත ලබා ගැනීමට තවත් සමහර අය කියන දෙයක් තමයි මේ අයේමන් කෙනෙක් කියන එක. ඒ කියන්නේ වංශවත් පවුල්වල වැඩ කරපු මැද මට්ටමේ වගේ තනතුරු වල හිටපු කෙනෙක්. ඒ වගේම මේ යේමන් කියන එක හඳුන්වලා තියෙනවා නිදහස් ගුහා ආරක්ෂකයෝ විදියට. ඉතින් මෙයා ගැන තියෙන පැරණිම බැලන්සර්ල අනුව මේ රොබින් හුඩ් සම්බන්ධව එක එක චරිත එකතු වෙලා තියෙනවා. ඒ අතරින් ප්‍රධාන වශයෙන් අපිට බලන්න පුළුවන්නේ රේඩ් ලේඩි මැරියන්, ඊට පස්සේ ටක්, ලිටල් ජෝන්, මාච්, නොටින්හම් ෂෙරීෆ්, ප්‍රින්ස් ජෝන්, කින් රිචඩ් වගේ චරිත. ඉතින් මේ සෙට් එක මෙහෙම හිටිය කියන්න නිවැරදි සාක්ෂි නැති වුණත් සාහිත්‍යමය සාක්ෂි මත පදනම්ව තමයි මේ කතාව ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් මේ රොබින් හුඩ් සම්බන්ධව මේ වන විට ඔරිජින්ස් කිහිපයක්ම තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ රොබින් හුඩ් කියන චරිතය සම්බන්ධ චිත්‍රපට, TV සීරීස් විශාල ප්‍රමාණයක් බලන්න පුළුවන් වගේම ඒ අතරින් වඩාත් ප්‍රසිද්ධ වුණ කතා කිහිපයක් අපිට බලන්න පුළුවන් වෙනවා. ඒ අතරින් ලංකාවේ අපිට වඩාත් සමීපුණ කතාවක් තමා මේ 1984 දී නිකුත් වුණ රොබින් ඔෆ් ෂෙවුඩ් කතාව. මේ වෙනකොටත් IMDb රේටින් 8.5ක අගයක් මේ කතාවට තියෙන. රිචඩ් කාපෙන්ටර් සහ පෝල් නයිස් තමයි මේ කතාව ප්‍රොඩියුසර්ස්ලා විදිහට ඉඳලා තියෙන්නේ. රොබින් සහ මාච් ගිස්බන් විසින් හිරේට දානවා. කොහොම හරි මේ දෙන්නා මේ හිරෙන් පැනලා ගිහිල්ලා ෂෙරීෆ්ට විරුද්ධව සටන් කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙනුවෙන් මෙයාලා තවත් කට්ටිය තමන්ගේ කණ්ඩායමට ඇතුළත් කරගන්නවා. කොහොමද පළවෙනි සීසන් දෙකේම රොබින් ඔෆ් ලොක්ස් එක අපිට බලන්න පුළුවන් වෙනවා වගේම ඊට පස්සේ දෙවෙනි සීසන් එක අවසානයේ මේ රොබින් ඔෆ් ලොක්ස්ලිගේ මරණය බලන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ හර්න් තමන්ගේ පුතා විදිහට රොබර්ට් ඔෆ් හන්ටිංඩොන්ව පත් කරගන්නවා. ඊට පස්සේ තුන්වෙනි සීසන් එකේ ඉඳන් අපිට මෙයාව තමයි රොබින් හුඩ් විදිහට බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක තවත් දෙයක් තමයි මේ රොබර්ට්ගේ මේ රොබර්ට් කියන එක්කෙනා එයාගේ හාෆ් බ්‍රදර් වෙන්නේ මේ ගිබ්සන් කියන එක්කෙනා. එහෙම නැත්තම් මේ රොබින් හුඩ්ගේ ප්‍රධාන හතුරෙක් විදිහට ඉන්න ගිබ්සන් තමයි මෙයාගේ හාෆ් බ්‍රදර් වෙන්නේ. ඉතින් මේ කතාවේ ඇත්තටම සීසන් 3කින් ඉවර වුණා. මේකේ 4වෙනි සීසන් එකක් එන්න තිබිලා තියෙනවා. නමුත් ඒ සීසන් එක කැන්සල් වෙලා තියෙනවා. ඒ වගේම පස්සේ කාලෙදී මේකේ 4වෙනි කොටස හදන්න මෙයාලා ගොඩක් උත්සාහ කරත් ඒ උත්සාහය සාර්ථක වෙලා නැහැ. මේ කතාවේ සෙට් එක විදිහට අපිට බලන්න පුළුවන් වෙනවා රොබින් ඔෆ් ලොක්ස්ලි, මාච්, ලේඩි මැරියන්, ලිටල් ජෝන්, විලිස් ස්කාලට්, ටක්, නසීර්, රොබර්ට් හර්න් ද හන්ටර්. ඒ වගේම මේ සෙට් එකේ හතුරන් විදිහට අපිට ප්‍රධාන වශයෙන් බලන්න පුළුවන් වෙනවා ෂෙරීෆ් ඔෆ් නොටින්හම්, ගිස්බන්, බැරන් කියන පිරිස.
එය ඊට අමතරව තව කිහිප දෙනෙම මේ කතාව තුල ඉන්න. ඉතින් මේ කතාවට පස්සේ රොබින් හුඩ් TV series එකක් විදිහට ලොකුවටම ප්‍රසිද්ධ වුණේ 2006 release වුණ රොබින් හුඩ් කතාව. මේ කතාවට IMDb rating 4.5ක් බලන්න පුළුවන් වෙනවා. සීසන් 3ක් වගේම එපිසෝඩ් 39ක් බලන්න පුළුවන් වෙනවා මේ කතාව තුල. ඉතින් කලින් කතාවට වඩා මේකේ ස්ටෝරි ටිකක් වෙනස්. ඒ වගේම ඉන්න චරිතත් ඇත්තරම වෙනස්. හැබැයි ගොඩක් චරිත වල නම් සමානයි. ඒ වගේම මේකෙදි අපිට රොබින් හුඩ් එක්කෙනෙක් විතරේ බලන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ලේඩි මැරියන් සහ රොබින් හුඩ් දෙන්නම මේ කතාව තුල මී යනවා බලන්න පුළුවන්. හැබැයි මේ කතාවේ අවසානයේ මී යද්දි රොබින් එයාලත් එක්ක හිටපු අන්නෝන් ආචාර්යට කියනවා මේ සටන් දිගටම කරගෙන යන්න කියලා. ඉතින් ඒකින් එයාලා පොඩි ඉඟියක් දෙනවා ඇත්තේ එයා තමයි දෙවනි රොබින් හුඩ් විදියට කටයුතු කරන්න කියලා. ඒ කියන්නේ පළවෙනි කතාවේ රොබර්ට් ඔෆ් හන්ඩන්ඩොන් වගේ මෙයා මේකේ දෙවනි රොබින් විදියට අපිට බලන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. හැබැයි අලුත් කතාවක් ආවේ නැති නිසා අපිට ඒ ගැන හරියටම තීරණයකට එන්න බෑ. ඊළඟට රොබින් හුඩ් මූවිස් ගැන කතා කළොත් බර ෆිල්ම් සෙට් එකක් තියෙනවා පහුගිය කාල සීමාව තුළ ආපු. ඉතින් මේ ගොඩක් ඒවා ඇත්තටම අපි බලපු ඒවා නෙමෙයි. මමත් ගොඩක් රොබින් හුඩ් ෆිල්ම්ස් වල නම් දැක්කේ මේකට කරුණු වෙනකොට. ඒ තරම් ෆිල්ම් සෙට් එකක් තියෙනවා මේ රොබින් හුඩ් සම්බන්ධව ආපු. ඉතින් ෆිල්ම් ගැන කියනකොට අනිවාර්යෙන් ගොඩක් අය බලපු කතා දෙක වෙන්නේ 2010 සහ 2018 ආපු රොබින් හුඩ් කතා දෙක. 2010 කතාව ගැන කිව්වොත් මේක IMDb rating 6.6ක් තියෙනවා. මේක මේ වෙන විට සම්මානයක් ගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් 2018 ආපු කතාවත් ලොකු රේටින් එකක් අරගෙන නැහැ කියන එක තමයි තේරෙන්නේ. ඒකටත් තියෙන රේටින් 5.3ක්. ඉතින් මේ වෙනකොට ආපු ප්‍රධාන රොබින් හුඩ් මූවි වලින් හොඳම රේටින් තියෙන ෆිල්ම් තුන වෙන්නේ ඩග්ලස් ෆයර්බෑන්ක්ින් රොබින් හුඩ් 1922, රොබින් හුඩ් 1973 ඇනිමේෂන් එක ද ඇඩ්වෙන්චර් ඔෆ් රොබින් හුඩ් 1938 කියන කතාව. ද ඇඩ්වෙන්චර් ඔෆ් රොබින් හුඩ් කතාව ගොඩක් සාර්ථක කතාවක් විදිහට තමයි සැලකෙන්නේ. මොකද මේ කතාවට ඔස්කාර් සම්මාන 3ක් දිනා ගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් රොබින් හුඩ් අලුත් ෆිල්ම් එකක් එයිද? එහෙම නැත්නම් අපිට අලුත් ෆිල්ම් එකක් බලන්න පුළුවන් වෙයිද? ඇත්තටම කිව්වොත් මේක ෂුවර් කරන්න බෑ. මොකද රොබින් හුඩ් 2018 කතාවේ දෙවනි කොටස එනවා කිව්වට ඒ ගැන ලොකු විස්තරමකුත් නැහැ. ඒක නිසා දැනට අපිට හරි කතාව බල හරියට කතාව කන්ෆර්ම් කරලා බලන්න පුළුවන් වෙයිද නැද්ද කියන එක ෂුවර් කරන්න බෑ. හැබැයි අපි හිතමු ඉස්සරහට හොඳ රොබින් හුඩ් ලයිව් ඇක්ෂන් මූවි එකක් එයි කියලා. ඉතින් තව දෙයක් තමයි TV series එකක් විදියට ගොඩක් ජනප්‍රිය වුණා. මනාකල්පිත චරිතයක් විදියට මිනිස්සු තුල ගොඩක් ජනප්‍රිය වුණත් ෆිල්ම් එකක් විදියට මේ කතාව ලොකු ජනප්‍රියතාවයකට පත් වෙන්න බැරි වුණා කියලා තමයි අපිට තේරෙන්නේ. ඉතින් අපි ඉස්සරහට බලමු මොන හරි අලුත් ෆිල්ම් එකක් රොබින් හුඩ් සම්බන්ධව එයිද කියලා. ඉතින් මේ තමයි රොබින් හුඩ් ගැන පොඩි මතකාවර්ජනය. ඉතින් ඔයාලත් මේ රොබින් හුඩ් ෆිල්ම්ස් ටික මේ රොබින් හුඩ් TV series මේව බලලා නැත්නම් බලන්න. ඉතින් ඊට අමතරව පරණ ඒවා තියෙනවා නම් බලපු නැති බලන්න කැමති අය ඒවත් හොයාගෙන බලන්න. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා set වෙන්න, video එකට like එකක් comment එකක් දාන්න. එහෙනම් අලුත් video එකකින් අපි ආපහු හම්බ වෙමු.